මට ඔයාව දකින වාරයක් වාරයක් පාසා ආදිත්‍යව මතක් වෙනවා. වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. දුව, ඔයා බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න ඕනේ. මම? ඔව්. ඇයි? අනේ මට ඔවා බෑ ලකුණෝනේ. බැරි හින්දා තමයි ඉගෙන ගන්න කියන්නේ. ඉතින් කොහොමද ඉගෙන ගන්න? මං ඉස්සල්ලාම ඔයාව අපේ ඔෆිස් එකේ මාස 6කට විතර වැඩට දානවා. ඊට පස්සේ අපි ඩිග්‍රී එකක් කරමු. ඩිග්‍රී එකක්? මං ඔයාව මුල්ලින් දැම්ම හදලා ගන්නවා. අනේ මට ඔච්චර දේවල් දරා ගන්න අමාරුයි ලකුණෝන. බෑ කියන මිනිසුන්ට හැමදාමත් බෑම තමයි. අනේ එහෙම නෙමෙයි ලකුණෝන. මට ඉතින් ඕවා පුරුදු නෑනේ. අපි ගම්වල ඉඳන් ආපු කෙල්ලෝනේ. ගම්වල ඉඳන් ආවා කියලා මොකද වෙන්නේ? අනේ මන්ද. මට තේරෙන්නේ නෑ ඔයාට ගිහලා මූණ දෙන්නේ කොහොමද? මිමි, මං ඔයාව අපේ ඔෆිස් එකට දාන්නේ මගේ ගෙදර වැඩ කරන ලීලාගේ දුව කියලා නෙමෙයි. ඉන්ටර්වියු එකට ෆේස් කරලා ඒකෙන් පාස් අවුට් වෙලා මැනේජ්මන්ට් ඉගෙන ගන්න ඉන්න ළමෙක් විදිහට. හා ලකුණෝන. එතකොට ඉතින් මට මගේ අහිංසකකමට මෙන්නත් පුළුවන්නේ. නෑ නෑ නෑ. අහිංසකකමට ඉන්න ඕනේ නෑ. Tamanට අදාළ රාජකාරිය කරලා ඔෆිස් එකෙන් ඉගෙන ගන්න ඕනේ හැම වැඩක්ම ඉගෙන ගත්තාම ඇති. හරි එහෙනම්. ලකුණෝන කියන විදිහට කරන්නම්කෝ. මං ඔයාව ජීවිතේ ගේන්න ඕන ඉහළම තැනට ගේනවා. ලකුණෝන මට සලකනවා හොඳටම වැඩි. මට ඔයාව දකින වාරයක් වාරයක් පාසා ආදිත්‍යව මතක් වෙනවා. මං එදා කළේ වැරද්දක් කියලා මට තේරෙනවා. එදා ඔය දෙන්නට කැමැත්ත දුන්නා නම් ආදිත්‍ය අදට සන්තෝෂින් ඉන්නවා. ගෙවුණු අතීතය ගෙවිලි ඉවරයි ලකුණෝන. දැන් ඒව මතක් කරන්න කරන්න අපිට එකතු වෙන දුක විතරයි. මතක් කරනවා නෙමෙයි, මතක් වෙනවා.